හරි දැන් අපිට කතා කරන්න තියෙන්නේ ට්‍රාන්ස්පෝර්ටේෂන් ප්‍රොබ්ලම් එකේ අපි ඉනිෂියල් සොලූෂන් එක හොයාගෙන ඉවරයි. අපිට තියෙන දැන් ඔප්ටිමල් සොලූෂන් එක කොහොමද හොයාගන්නේ කියලා කතා කරමු. දැන් මේක දැන් ওই දේවල් ගැන කතා කරනවා. ප්‍රධානව මේකේ අපි ඔප්ටිමල් සොලූෂන් එක හොයන්න ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. පළවෙනි ක්‍රමය තමයි ස්ටෙපින් ස්ටෝන් මෙතඩ් කියන එක. දෙවෙනි එක තමයි මොඩිෆයිඩ් ඩිස්ට්‍රිබියුෂන් මෙතඩ් මොඩි මෙතඩ් කියලා තමයි කියන්නේ. තව මේක අපි ඊළඟ කතා කරනවා අන්බැලන්ස් ට්‍රාන්ස්පෝර්ටේෂන් ප්‍රොබ්ලම් එක කොහොමද මේ සොලූෂන් හොයන්නේ කියන්නේ. ඒ කියන්නේ අපි ඉනිෂියල් සොලූෂන් එක හොයද්දී කතා වුණා මේ ඒක දින රෝස් වලයි කොලම්ස් වලයි සප්ලයි එකයි ඩිමාන්ඩ් එකයි සමාන වෙන්නේ. සමහරක් වෙලාවට එහෙම සමාන වෙන්නේ නැහැ. එතකොට කොහොමද අපි ට්‍රාන්ස්පෝර්ටේෂන් ප්‍රොබ්ලම් එක සොලූෂන් හොයන්නේ කියලා කතා කරනවා. ඒ වගේම මේ ඩිජෙනරසි රෝල් කියන එකත් කතා වෙනවා. එතකොට මෙතන ඔප්ටිමල් සොලූෂන් එක හොයද්දි මම ගියා ක්‍රම දෙකක් පාවිච්චි කරනවා කියන මේ තමයි ක්‍රම දෙක. ස්ටෙපින් ස්ටෝන් මෙතඩ් එක මොඩිෆයිඩ් ඩිස්ට්‍රිබියුෂන් මෙතඩ්. හරියට මුලින්ම ස්ටෙපින් ස්ටෝන් මෙතඩ් එක කරන්නේ. ඒතර මේකෙදි කරන්නේ ඉවලුවේ ටීත් ඔෆ් ද ක්යුබොයිඩ් සෙල්ස් ටු ඩිටර්මයින් ද කොස්ට් ඉෆෙක්ට් ඔෆ් ට්‍රාන්ස්ෆරින් වන් යුනිට් ෆ්‍රොම් ඔක්යුපයිඩ් සෙල් නැයින් අපි අන්ඔක්යුපයිඩ් සෙල්. ඒ කියන්නේ මේකේ අපි බලනවා අපි සොයාගත්ත ඉනිෂියල් සොලූෂන් එක ඔප්ටිමල් සොලූෂන් එක වෙනවද කියලා. එහෙම ඔප්ටිමල් සොලූෂන් එක වෙන්නේ නැත්තම් අපි හොයාගත්ත ට්‍රාන්ස්පෝර්ට් වේස්ට් එක දිනවා. මේ කියන්නේ මාර්ග ටික ඒ අපි වෙනස් කර කර බලනවා කොහොමද ඔප්ටිමල් සොලූෂන් එක ගන්නේ කියලා. ඔප්ටිමල් සොලූෂන් එකක් කෙනක අපි ඒක දිගින් දිගටම හදාගෙන යනවා. ඉතින් මේකේ ස්ටෙප්ස් ටික දින දින මම ගානකින් මේක කියලා දෙන්නම්. අපි යම් පළවෙනි ගානට පළවෙනි ගානේ දැන් මේ දින දින ටේබල් එක තමයි අපි හොයාගත්ත ඉනිෂියල් සොලූෂන් එක. මේ දෙන්නේ මේ 350 150 දාලා දෙන්නේ අපි අර නෝත් වෙස්ට් කෝණ රූල් එකෙන් හදපු මේ ගාන මේ දෙන්නේ. ඒ එක්සැම්පල් එක තමයි අරන් දෙන්නේ. ඒතර ඒකේ අපි ඔප්ටිමල් සොලූෂන් එක හොයන්න කොහොමද කියලා බලමු. හරි මේකෙදි අපිට මුලින්ම කරන්න තියෙන්නේ අපි හඳුනගන්න ඕනේ occupied cells මොනවද unoccupied cells මොනවද කියන්නේ. එතකොට මෙතන occupied cells කියලා කියන්නේ මේ 350 දෙන කොටුව 150 දෙන කොටුව ඒ ඒ කොටුවගේ නම් ගන්නවා F1 D1 F1 D2 F2 D2 F2 D3 F3 D3 කියලා. එතකොට මේ අදාළ කොටුවල තමයි අපි කියන්නේ occupied cells කියලා. ඒ cells වල තමයි කියන්නේ occupied cells කියලා. මොකද ඒ cells වල يعني unit ගාලා allocate කරලා තියෙනවා. ඊට පස්සේ මේ අනිත් his කොටු වෙනවා. ඒවට අපි කියන්නේ unoccupied cells කියලා. ඒවට allocate කරලා දැන් unit ගන්න. එතකොට මෙතනදී අපි කරන්න ඕනේ මුලින්ම loop එකක් හදන්න. loop එකක් කියන්නේ ඒකේ beginning එකක් end එකක් නැහැ. වෙන මේ වගේ දේවල්. එතකොට මේක පටන් ගන්න තැනක් අවසන් තැනක් නැහැ. දිගින් දිගටම දිගින් දිගටම වෙනවා. ඒ වගේම මේ ලූප් එක අපි හදන්න ඕනේ ක්ලොක් වයිස්. ඒ කියන්නේ ඔරලෝසු කඩුවල කටු කරගෙන ගත්තා. ඒ කියන්නේ දක්ෂිණා වළුවල. මෙන්න මෙහෙම. ඔය දෙක හොඳට මතක තියාගන්න ලූප් එකක් හදන්න ඕනේ දක්ෂිණා වළුවල. එතකොට අන්තිම ලූප් එකක් පටන් ගන්න අන්ඔකියුපයිඩ් සෙල් එකේ. හරිද? ලූප් එකක් පටන් ගන්න අන්ඔකියුපයිඩ් සෙල් එකේ. එතන යන ගියාම අපි බලන්නේ මෙතනදී මේ හොයාගෙන තියෙන ඉනිෂියල් සොලූෂන් එක ඔප්ටිමල්ද කියලා. පළවෙනි නෝයගේ දිනවා F1 D3 කියන ඊළඟට දිනවා F2 D1 F2 D1 ඊළඟට දිනවා F3 D1 ඊළඟට දිනවා F3 D2 ඔය කොටස
මෙතනදී අපි මුලින්ම යනවා F1 D3 කියන සෙල් එක. මෙතනදී ගියාම දැන් අපි ඉන්නේ මෙන්න මේ සෙල් එක. දැන් අපි දක්ෂිණාවර්තවලට යන්න ඕන. දැන් මෙතනින් දකුණට යන්න බෑ. සප්ලයි එක දෙන්න. හැමතිස්සෙම මෙතන මතක තියාගන්න තව දෙයක් තියෙනවා. අපි හොයාගෙන යන්න ඕනේ අපේ ෆයිල් සෙල් එක. ඒ කියන්නේ අපි දැන් මේ කොටුවෙන් කොටුවට ෆයින්ඩයි යන්නේ. ඒ යනකොට අපි හොයාගෙන යන්න ඕනේ හැමතිස්සෙම occupied cell එකෙන් cell එකට තමයි අපි යන්න පුළුවන්. unoccupied cell වලට යන්න බෑ. එතකොට දැන් අපි ඉන්නේ unoccupied cell එක. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි යන්න පුළුවන් occupied cell එකෙන් විතරයි. එතකොට දැන් මෙතන දක්ෂිණාවර්ත යනවා නම් මෙහෙම යන්න ඕනේ. මේ දිගනවා යන්න. එතකොට මෙතන ඉඳන් අපි මොනින්ම පල්ලෙහාට එනවා. සීයේ කොටුට එනවා. මෙහෙමනේ යන්න පුළුවන්. මුලින්ම එද්දී අපි දාගන්න ඕනේ අපි හිටපු අනොකියුපයිඩ් සෙල් එක දිනන. ඒකේ කොස්ට් එක ඉස්සරහ දානවා තුනක් දාගන්න. හැමතිස්සෙම පළවෙනි එක අපි එන අනොකියුපයිඩ් සෙල් එක ගාවට ප්ලස් මාක් එකක් තමයි දාගන්න. ඊළඟ අපි සීයේගෙන කොටුට ආවා. එතන තියෙන්නේ 25 වෙනි කොස්ට් එක. එතනද මයිනස්. මේක යන්නේ ප්ලස් මයිනස් ප්ලස් මයිනස් එහෙමයි. දැන් මේ පැත්තට ආවා. ඊට පස්සේ ආයි මේ පල්ලෙට යන්නේ. ඊට පස්සේ යන්නේ මෙහෙට. දක්ෂිණාර්ථව කරගෙන ඉන්න බෑ. තියෙනවා මේ වෙලාවට. ඉතින් අපි සේවනත් නේ පොදා. ඉතින් F2 D2 වලට. දැන් ප්ලස් දැම්මා, මයිනස් දැම්මා, ආයෙ මෙතන දෙන්නේ ප්ලස්. මේ 26 වලින් ප්ලස් එකක් දානවා. ඊට පස්සේ මෙතන දෙන්න ආයෙ උඩට යනවා. දක්ෂිණාර්ථව කරගෙන ඉන්න තියෙනවා. ඉතින් මෙතන ප්ලස් දැම්මා, මයිනස් දැම්මා, ප්ලස් දැම්මා, ආයෙ මෙතන මයිනස්. තන මෙතෙන් ගන්න ආයි දකුණට යනවා. ඒ කියන්නේ හිටපු අනුග බයිට් සෙල් එකට වෙනවා. දැන් බලන්න අපි ඊතර ටික මෙහෙම රවුමක් විදිහට ගිහින්ද. ඒ කියන්නේ එක ලූප් එකක්. ඒක දිගින් දිගටම වටේට රවුමට කරගෙන. මෙතන ප්ලස් මයිනස් ප්ලස් මයිනස් ආයි මෙතන ප්ලස් මයිනස් ප්ලස් මයිනස් ඒ විදිහට ඒ ප්ලස් මයිනස් මාක් එක ලූප් එකේ විදිහටම යනවා. එතකොට දැන් අපි කරන්නේ දැන් දාගත්ත ප්ලස් මයිනස් මාක් එක දිනවන කොස්ට් වල අපි හිටියේ F1 D3 කියන මොඩල් එක. ඒ කොටුවේ මේ මාස් ටිකත් එක්කම කොස්ට් එක ලියා ගන්න. පළවෙනි එක ප්ලස් 50. ඊළඟට මයිනස් 25. ප්ලස් 20. මයිනස් 40. අනහ ලියා ගන්න. ඔය විදිහට අපිට හැම අනුකූල පරිස්සම් සෙල් එකක්ම මේ ගන්න ඕනේ. අපි මේකට කියනවා මේ ගණන් කැල්කියුලේට් කරන අගේ කියනවා කොස්ට් ඉෆෙක්ට් එක කියලා. කොස්ට් ඉෆෙක්ට්. කොස්ට් ඉෆෙක්ට් එක කියලා කියන්නේ. කොස්ට් ඉෆෙක්ට් එක තමයි කැල්කියුලේට් කරන්න ඕනේ. අපි මේ කැල්කියුලේට් කරන කොස්ට් ඉෆෙක්ට් එක හැම කොස්ට් එක ඉෆෙක්ට් එකම ප්ලස් වුණා. ඒකෙන් කියන්නේ මේ තියෙන අනොකියුපයිඩ් සෙල්ස් වල කොස්ට් එක ඒ අදාළ හොයාගත්ත ප්ලස් වැලියු වලින් වැඩි වෙනවා කියලා කියන්නේ. මයිනස් ආව අඩු කරන්න පුළුවන්. ප්ලස් ආව වැඩි වෙනවා කියලා කියන්නේ. ඒක දැන් මේ දැනවා මේ ටික හදලා ඉවරලා ඉන්න දෙන්න. දැනට මේක මතක තියාගන්න අපි ලූප් එකක් විදිහට මේ මෙතන අනොකියුපයිඩ් සෙල් එකේ ඉඳන් ඔකියුපයිඩ් සෙල්ස් වලට පැනගෙන ගියා. ඊට පස්සේ කොස්ට් ඉෆෙක්ට් එක ගණන් කරන් අපි දාගත්ත ප්ලස් මයිනස් මාස් එක ඒ අදාළ කොස් එක ලියා ගත්තා. දැන් අපි F1 D3 පොඩු වැඩි නේද? අපි දැන් යන්නේ F2 D1 කියන පොඩු. මෙහෙම යනවා මම. දැන් අපි F2 D1 කියන පොඩු. දැන් මෙතනින් අපිට මෙහෙම දකුණට යන්නත් පුළුවන් උඩට යන්නත් පුළුවන් දකුණු පැත්තට කරගෙන යන අනුභවයක් අපි මෙහෙම දකුණට ගියොත් අපිට ආයෙ එන්න පාරක් නැහැ අපිට ලේසිම වැඩි තමයි මෙහෙම උඩට ගිහින් කරගිලා එන්නේ මේ occupied cells බලන්න මෙතන ඉන්න උඩට ගිහින් මේ කොටුට යතැහි මේ කොටුට යතැහි මේ කොටුට යතැහි ආයෙ මෙතනට එන්න පුළුවන් හැබැයි මේ පැත්තට ගියත් මේ කොටුට යතැහි ආයෙ පහළට එන්න කොටුවක් නැහැ තමක් නැහැ මේ කොටුට ගියා කියන්නේ පහළට එන්න කොටුවක් තියෙන හැබැයි මෙහෙට එන්න කොටුවක් නැහැ ඒ නිසා අපිට ඒ පැත්තට යන්න බෑ. උඩට ගිහින් තමයි යන්නේ.
මේ පොටු ඉන්නවා කියන්නේ F2 D1. ඒකේ cost එක ලා ප්ලස් මාක් එක මුලින්ම දාගන්න. ඊට පස්සේ උඩට ඉඳලා දැම්ම. ඒ දාගත්ත පොටුවේ cost එක ඉස්සරහ මයිනස් දාලා ඊට පස්සේ දහම් කරතර ගියා. එහෙම ප්ලස් ආයි බලන්න හටාවා. එතන මයිනස් මේ වැත්තට ආවා. බලන්න අපි ගිහින් තියෙන අන්ඔක්කියුපයිඩ් සෙල් එකේ ඉඳලා ඔක්කියුපයිඩ් සෙල්ස් වල විතර. ඊට පස්සේ දැන් F2 D1 එකකින් අපි ඉතින් ඒක ප්ලස් මයිනස් මාක් එක මේ cost value ටික ලියලා ප්ලස් 10 මයිනස් 45 ප්ලස් 40 මයිනස් 20. ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි හැමතිස්සෙම පටන් ගන්න කොටුව ප්ලස් ඉවරන කොටුව මයිනස් වෙනවා. එහෙම වුණ නැත්තම් ඔයාලා ආයෙක රූට් එක අඳුරගන්නේ නැහැ. මායෙක රූට් එක අඳුර නැහැ. පළවෙනි කොටුව ඒ කියන්නේ අන්ඔක්කියුපයිඩ් සෙල් එක ප්ලස් වෙන්න ඕනේ. ඒ කොස්ට් එක ඊට පස්සේ කරගිලා එන අන්ඔක්කියුපයිඩ් සෙල් එකට කලින් හම්බෙන ඔක්කියුපයිඩ් සෙල් එක මයිනස් වෙනවා. හරි අපි දැන් ඊගන් කොටුව නැත්තම් ඊළඟට අපිට තියෙන්නේ F3 D1 කියන කොටුව. දැන් මෙතන ඉන්නවා. දැන් මෙතන ඉඳන් දකුණු පැත්තට ගියත් අපි occupied cell එකක් හොයාගෙන ආයි අපිට දක්ෂිණාවර්තව එන්න විදියක් නැහැ. මෙහෙම කරගෙන යන්න විදියක් නැහැ. එනිසා අපි උඩට යන්න. උඩට ගිහිල්ලා මෙහෙම කරගෙන යන්න බලන්න. මේකේ අවශ්‍යම රවුමක් මා දන්නම් කියන එකක් නැහැ. අපිට සාමාන්‍යයෙන් වෙන හැඩ තමයි මෙහෙම කොටුවක් විදියට වෙනවා. يعني රවුමක් හරි කොටුවක් හරි වගේ එනවා. එහෙම නැත්නම් මෙන්න මෙහෙම හැඩයක් එයි. ඒකකින් ඕන පැත්තකට වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලේසින් එක ලේසින් කියන්නේ අපේ ලේසින් උත්තරේ වල ඉන්නේ කොටුවක් විදිහට. නැත්නම් මෙන්න මේ වගේ රූට් එකකුත් යනවා රූට් එක. මේ වගේ පැත්තට. දැන් මෙතනදී හදන්නේ මෙන්න මේ වගේ එකක්. බලන්න කොහොමද වෙන්නේ කියලා. මෙතන අන්ඔක්කියුපයිඩ් සෙල් එකේ අපි ඉන්නේ. ඒකට අපි කොහොමද මුලින්ම ප්ලස් මාක් එක දාගන්නවා පොස්ට් එක. අපි ඊළඟ උඩට යනවා. උඩට ගියම තියෙන අන්ඔක්කියුපයිඩ් සෙල් එක ගන්න. ඒකත් පවු කරගෙන උඩටම යනවා. ඔක්කියුපයිඩ් සෙල් එක හම්බ වෙනවා. මෙතනට. ඊට පස්සේ ඒක මයිනස්. ඊට පස්සේ අපි දකුණු පැත්ත යනවා. අර දකුණු පැත්තේ ඔක්කියුපයිඩ් සෙල් එක තියෙනවා අවුලක් ප්ලස්. ඊට පස්සේ අපිට ආයි දකුණට යන්න බැහැ. පල්ලෙහාට එනවා. පල්ලෙහාට ආවම ඒක මයිනස්. අපි තවදයක් තමයි දැන් උඩට ගියා උඩට ගිහින් දකුණට ගියා දකුණ මේ වලට ගියොත් ආයි දකුණට යන්නේ නැහැ මේකදී මම අඳුරත් දෙයක් තමයි අපි යම් කිසි කොටුවකට ගියාට පස්සේ අනිවාර්යෙන් එතනින් හැරෙනවා එතනින් මේක දිගේ කෙලින්ම යන්නේ නැහැ ඒ කියන්නේ 300 වන දින කොටුව ඉඳලා 150 ගියොත් ආයි මෙතනට යන්නේ නැහැ ඒ කියන්නේ F1 D1 කොටුව ඉඳන් F1 D2 කොටුවට ගියොත් ආයි F1 D3 කොටුවට යන්නේ නැහැ අනිවාර්යෙන් අපි හැරිච්ච දැනින් ආයි හැරිලා තමයි යන්නේ. හැබැයි දැන් මෙතන F3 D1 එකේ ඉඳලා අපිට අන්ඔක්කියුපයිඩ් සෙල් එකක් නැහැ අපේ. ඒ නිසා කෙලින්ම මෙතන. ඊළඟට දැන් අපි මෙතනට ගියා. මෙතනට ගියා. මෙතනට ආවා. දැන් පාළේ යන්නේ නැහැ. මේ පැත්තට යනවා. මයිනස් මෙතන මෙතනට ප්ලස් වෙනවා. ඊට පස්සේ ආයි පාළේ යනවා. මෙතන ප්ලස් මෙතන මයිනස්. ඊට පස්සේ ආයි මෙතනට එන්න පුළුවන්. දැන් බලන්න මයිනස් එකෙන් ඉවරුනේ ප්ලස් එකෙන් ආයෙ පටන් ගන්න. ප්ලස් මයිනස් ප්ලස් මයිනස් ප්ලස් මයිනස් ප්ලස් ආයෙ ඒ විදිහට යනවා. මෙන්න මේ වගේ හැඩයක් තමයි අපිට ආවේ. එතකොට දැන් මේකේ ෆස්ට් ඉෆෙක්ට් එක ලියා ගන්න. ප්ලස් 20 මයිනස් 45 ප්ලස් 40 minus 20 plus 25 minus 30 ඒ x3 d2 වෙන කොටුව කරනවා
లేసి బారా అప్పుడు ఇన్ అన్నోకి బట్ చెల్లెన్ ప్లస్ దాదాపు ఉండడు గియా ఇక మైనస్ అప్పుడు ఉండడు గియా ఇక ప్లస్ అన్ని హెడావా మైనస్ ఆరు ఇరవై రావా ఇక ప్లస్ ఇక ఇంతవరకు పెట్టిన ప్లస్ 45 మైనస్ 20 ప్లస్ 25 మైనస్ సరే దాన్ని అవి మేటికే సులుగల్లా కలివేకి గీత మెత్తనేనా దాని కా మెత్తనేనా రెండో కాదు మెత్తనేనా రెండో దాసే దాన విస్తా దాన్ని నాకు వాల్యూస్ ఏ వాల్యూస్ తీయవే నేను ఆకు వాల్యూస్ తీయాలని అప్పుడే మేము వాల్యూస్ కింద సెల్ దగ్గర చేంజ్ కర ట్రాన్స్పోర్టేషన్ మొదలుగా చేంజ్ కర ఫస్ట్ గా కోమన్ వినశ్రేణి కీలా రిజల్ట్ ఆవు మెయిన్ కానీ ప్లస్ ఫైవ్ దాని బాగా కానీ ఫస్ట్ గా బాగా గడిపే మెదంటే కానీ ఫస్ట్ గా బాగా అడుగు మైనస్ మెదంట మైనస్ దాని కానీ ఫస్ట్ గా దాని అడుగు మెదంట ఇస్తే కానీ ఫస్ట్ గా ఇస్తే గడిపే సామాన్యం అవిట అవసరమైన ఓనర్ అనగది ఫస్ట్ గా అడుగరగాలని ఫస్ట్ గా వెడిగరగాలని ఎందుకంటే ఫస్ట్ గా అడుగరగంది అది బలంలో ఫస్ట్ గా వచ్చే వెడియం అడుగరగడంలో కొట్టు ఒక అంది ఎందుకంటే మెత్తనది ఫస్ట్ గా వెడియం అడుగరగడం కూడా కాదమ్మా మైనస్ 15 రెండు 15 గీయండి ఎందుకంటే మెత్తనది ఎత్తున సరళం బలంలో రీనా తీయనవల ఏ రీనా గీయం వెడియం అగ్గే మెత్తంటే గరీలా ద్వినాగ్యా కావడత్త అవి ఒకటి ఇనీషియల్ సొల్యూషన్ కి పోదామా ఆప్టిమల్ సొల్యూషన్ కి వెళ్ళి ఒకటి మేము హెమ్మ కొడుకు ఒకటి చేంజ్ కరో ఫస్ట్ ఇయర్ తా రెడీ అయినా సొల్యూషన్ కి ఆప్టిమల్ సొల్యూషన్ కి తమ అదే దాని విధంగా రీనా మైనస్ ఆవాలి మైనస్ వెళ్ళి రెడీ వాగే దీన్ని పాకాలి ఏకైనా F2D1 కొట్టు నిన్న మే కొట్టు ఏ కొడుకు మిగతా అప్ప ఇసల దాత మా సింబల్స్ కి దాని దాని లబనటి ఏటి కాయ కొట్ట దాని వాడు లేసిరు దాని దాని కొట్టు దాని దిని మేక రిన మేక దాని మేక రిన దిని ఈనాడు కరంలో లేదా మాకు ఒయాల బలంగా నే కొట్టు హత్తరే నేను కొట్టు హత్తరే ఏ హత్తరే రిన తిమ్మే మొన్న కొట్టు వాళ్ళని గీయాలి రిన తిప్పి మొన్న కొట్టుకోవాలి రిన తిప్పి మే దాన సారీ రిన తిప్పి మిగతా తొమ్మిది సేపాలను తిన కొట్టుకోవాలి పట్ట సేపాలను తిన కొట్టుకోవాలి మే కొట్టు దగ్గర తీయని దాన సరే మే కొట్టు దగ్గర సలగానే దానట మే కొట్టు దగ్గర అలాగే నేను రిన తిప్పి ఏ రిన తిప్పి కొట్టు దగ్గర అవి అలోకేట్ కల్ల తిన గాని అలోకేట్ కల్ల తిన గాని అడుగు అనే ఒక దగ్గర వాళ్ళను రిన తిని మే తుంసి పని అడిగి పని ఏది మడు మీద తుంసి పన ఏదో అవి తోరగాన్ని తుంసి పన అడిగిన అదే ఇలా వాళ్ళ దగ్గర తుంసి పని అడిగిన అది తోరగిన మీరు రిన తిన కొట్టు వాళ్ళకి తుంసి పని అడుగు వెళ్ళినా దళ తిన కొట్టు వాళ్ళు తుంసి పని ఇక్కడ దొరకదు నేను మీరు రిన తిన కొట్టు మే కానీ మీకే తుంసి పని అడుగు రామా బిందు మీకు దళని తీయని ఎవరికి తుంసి పని ఇక్కడ దొరకమా పంచి మీకు అడసే పని రిన తీయని ఏకైనా తుంసి పని అడుగు వెళ్ళినా ఎవరు పంచి మే కొట్టుకు ధరణ దీని ఇతను ధరణ బింగు దీని తుంచి కూడా ఎగదు కాదు ఇతను ధరణ దీని తుంచి కొన్నాను
කියන්න මෙතන අපි කරේ මයි ප්ලස් මයිනස් මාස් ටික ආයි දාගත්තා. මයිනස් එක වැඩිම කොස් කනෙක්ට් එක දින මයිනස් එක වැඩිම කොස් කනෙක්ට් දින පොදු තෝරගත්තා. F2D1 ප්ලස් මයිනස් මාස් ටික දාගත්තා අදාළ පොදු වලට. ඊට පස්සේ මයිනස් මාස් ටික දින පොදු දෙකද තුනද කීයද කියලා බලලා ඒ පොදු වලින් අඩුම ඔක්යුපයිඩ් සෙල් එක අඩුම වැඩිම එකක් තියෙන ඔක්යුපයිඩ් සෙල් එක තෝරගන්න. 350 850 තමයි මයිනස් වැලියු එකක් තිබුණේ. ඒ දෙකෙන් අඩුම වැලියු එක දෙන 350. ඊට පස්සේ 350 අරගෙන මයිනස් තියෙන කොට වලට 350 අඩු කරනවා. ප්ලස් තියෙන කොට වලට ඒ අදාළ තියෙන ගානට 350 එකතු කරනවා. එතන මයිනස් 3 මෙතන 350 350 කියන්නේ බිංදුව. මෙතන 150 තිබ්බ. ඒක වල එතනද 350 එකතු වුණා. එතන 500යි මෙතන 850 තිබ්බ. ඒකෙන් 350 අඩු වෙනවා. 500යි මෙතන බිංදුව තිබ්බේ දැන් 350 එකතු වෙනවා 350. දැන් අපිට අලුත් ටේබල් එකක් එනවා. again occupied cells unoccupied cells මාරු වෙලා අලුත් ටේබල් එකක් එනවා. දැන් මෙතන බිංදුව කියන්නේ මෙතන අගයක් නැහැ කියන එක. ඒක unoccupied cell එකක් වෙනවා. මෙතන 150 තිබ්බේ ඒක 500 වුණා. මෙතන 850 තිබ්බේ ඒක 500 වුණා. මෙතන තියෙන අනොකියුපයිඩ් සෙල් එක ඒක ඔකියුපයිඩ් සෙල් එකක් වුණා 350 කියලා. හරිද? දැන් අපිට තියෙන්නේ ආයම අර කලින් අපි ෆලෝ කරපු ස්ටේජ් ටික ෆලෝ කරන්න. මම මේ නිකන් හදන්නම්. දැන් ඉන්නේ අපිට කලින් ෆලෝ කරන ස්ටෙප්ස් ටිකම ආයෙ ෆලෝ කරනවා. මොකද අපිට දැන් අන්ඔක්යුපයිඩ් සෙල්ස් වෙනස් වෙනවා දිනවා, ඔක්යුපයිඩ් සෙල්ස් වෙනස් වෙනවා දිනවා. ආයෙ මම ලියා ගන්නවා මොනවද අන්ඔක්යුපයිඩ් සෙල්ස් කියලා. F1 D1. දැන් F1 D3. F2 ඒ රෝගේ පොටවන්නේ F3 D1. F3 D2. හරි, දැන් අපි ආයෙමත් F1 D1 කොම් කරනවා. ඇවිල්ලා clockwise, ඒ කියන්නේ දක්ෂිණාවර්තල loop එකක් හදන්න ඕනේ. එතකොට අපි ඉන්න කොටුවට plus කියලා දාගන්නවා. ඒක cos එක ඉස්සර. ඊට පස්සේ දක්ෂිණාවර්තල යනවා. මේක කොටුවට ඒක minus, මේක plus, මේක minus. ආයෙ බලේ හදාවා මේක ප්ලස්, ආයෙ මෙහෙට ආවා මේක මයිනස්, ආයෙ උඩට ගියා ඒක ප්ලස් වෙනවා. ඉතින් අපි ගියා ගන්නවා ප්ලස් 45 මයිනස් 40 ප්ලස් 20 මයිනස් 10. හරි, දැන් අපි ඉන්න සෙල් එකට 1D3 1D3 මෙතන ඉන්නේ. ඒක ග්ලාස් දාගත්තා. ඊට පස්සේ මෙහෙම පල්ලෙහා ගාවා. ඒක මයිනස් වමට ගියා. ඒක ප්ලස් ආය උඩට ගියා. ඒක මයිනස් මේ පැත්තට ආවම ආය ප්ලස්. ඉතින් ආයේ සෙන්සර් දින මවුන්ට් එක ලියා ගන්නවා. ප්ලස් 50 මයිනස් 25 ප්ලස් 20 minus 4. ඊළඟට FTD1 කියන කොටම FTD1 කියන කොටම ආවා
එතන ක්ලාස් දාගත්තා. ක්ලාස් වෙන්නේ දකුණට ගිහිල්ලා ආයෙ හැරෙන්න විදිහක් නැහැ. උඩට ගියා, මයිනස් දැම්මා. ඒ දැන් මෙතනදී අපි මේ පැත්තට යන්න ඕනේ, මෙහෙම ආව මේ පැත්තට යන්න ඕනේ. ඒ කියන්නේ මම කියන්නේ අපි එක තැනකට ගියොත් අනිවාර්යයෙන් එතනින් හැරෙන්න ඕනේ. උඩට ගියාම මේක හැරෙන්න ඕනේ, උඩටම යන්න බෑ. මෙහෙට ගියොත් දැන් මේ 503 කොටුවට, ඒ කියන්නේ H2D2 කොටුවට ගියොත් අපි එදෙනොත් හැරෙන්න බෑ. හැරෙන්න ඕනේ පල්ලෙහාට. හැබැයි පල්ලෙහාටට අන්න ඔබේ පරිසරයක් තියෙනවා, එතනට යන්න බෑ. ඒ නිසා කරන්නේ අපි කෙලින්ම මෙතනට යන්න, 500 තියෙන කොටුවට යන්න නැතුව කෙලින්ම මේ 100 තියෙන ඔබේ පරිසරයක යනවා. බලන්න එතනට ගියොත් අපිට පල්ලෙහාට හැරෙන්න ඔබේ පරිසරයක එන්න පුළුවන්. ආයෙමත් මේ පැත්තට කෙලින්ම එන්න පුළුවන්. ඒ නිසා අපි කරන්නේ එහිම මෙන්න මෙතන කොටුවට යනවා. 500 දින වලට යන්නේ නැහැ. එතන මයිනස් 10 එනකොට ප්ලස් 25. පල්ලෙහාට එනවා. ප්ලස් මේ දැන් යනවා මයිනස්. මෙතන එනවා. ආයෙ මෙතන එන්න පුළුවන්. දැන් බලන්න ප්ලස් මයිනස් ප්ලස් මයිනස් ප්ලස්. තවන්න ගේන්නේ. බැරි වෙලාවක් අපි 500 ගිහලා ආයෙ 100 ගිහලා ආවත් බලන්න ප්ලස් මයිනස් මෙතන ප්ලස් එනවා මයිනස් එනවා මෙතන ප්ලස් එන්නේ. එතකොට මෙතනත් තියෙන ප්ලස්. එතකොට ඒක හරියන්නේ නැහැ. ඒ නිසා කෙලින්ම අපි මෙතනට යනවා. ඒක ඔයාලා ගන්න හදද්දී අනිවාර්යෙන් බලන්න අපි යම් occupied cell එකට ගියොත් එතනින් හරියට occupied cell එකටම යන්න පුළුවන් ද කියන. එහෙම බැරි නම් පොඩ්ඩක් ආයෙ ඉස්සරහ දින occupied cell එකට යන්න ඕනේ. හැබැයි එතකොට තියෙන මැද දින occupied cell එකට යන්නේ නැහැ. ඒක මගහැරලා තමයි යන්න ඕනේ. ඒකර මෙතනදී plus 20 minus 10 plus 25 minus 3. හරි අපි 3D2 වලට යනවා. 3D2 ගැන මේක එතන ප්ලස් දාගන්නවා, උඩට යනවා මයිනස්, දකුණට යනවා ප්ලස්, අල්ලාට යනවා මයිනස්, ආයෙ යනවා ප්ලස්. මෙන්න ප්ලස් 45 මයිනස් 20 ප්ලස් 25 මයිනස් 3. මේ දෙකේ කොස් එක අපි කල්කුලේට් කරන්න ඕනේ. දැන් මෙතන ෆස්ට් ටර්ම් එකේ කැල්කියුලේට් කරනවා ඔක්කොම ෆස්ට් සෝරි ප්ලස් ඇවිල්ලා දෙනවා. ෆස්ට් මිනිත් ප්ලස් ඇවිල්ලා දෙනවා. මෙතන එතකොට අපි දන්නවා මේ ඔකියුපයිඩ් කියන සෙල් වලින් අන් ඔකියුපයිඩ් සෙල් එකට මාරු කරලා ෆස්ට් එක තමයි වැඩි වෙන්නේ. මෙතන දෙන හැදගම් ප්ලස් නේ. ෆස්ට් එක අපිට අඩු කරගන්න යවනේ. ඒ කියන්නේ මේක තමයි අපිට ඇවිල්ලා දෙන ඔප්ටිමල් සොලියුෂන් එක. ඒ කියන්නේ දැන් මේක අපි ඔප්ටිමල් සොලියුෂන් එක කැල්කියුලේට් කරලා මෙන්න මෙහෙම වෙන්නේ. දැන් කලින් වගේම තමයි පියවර අපිට කොස්ට් එක කැල්කියුලේට් කරන්නයි තියෙන්නේ. ඒ කියන්නේ occupied cells වල තියෙන amount එක අදාළ cost unit cost per unit එකෙන් වැඩි කරනවා. per unit cost එක ඉතින් 500 වැඩි කිරීම 40. 350 වැඩි කිරීම 10. 500 වැඩි කිරීම 20. 100 වැඩි වෙනින් 25. 800 වැඩි වෙනින් 30.
මේ සොලූෂන් එක ඔප්ටිමල් වෙන්නේ. ට්‍රාන්ස්පෝර්ට් කෝස්ට් එක 60,000 තමයි මේ සොලූෂන් එක ඔප්ටිමල් වෙන්නේ. කොහොම තමයි ස්ටෙපින් ස්ටෝන් මෙතඩ් එකෙන් ඔප්ටිමල් සොලූෂන් එක කැලකුලේට් කරන්නේ?